විශේෂයෙන්ම මේ ඊයේ මහර බන්ධනාගාරය ඇතුළත පලායාමේ ප්‍රයත්නයක් තිබුණා. ඒ පලායාමේ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තියලා නවත්ත ගන්න හැකියාව ලැබුණත් ඇතුලේ රිමාන්ඩ් බන්ධනාගාරගත විශේෂයෙන් බහුතරයක් ඉන්නේ කුඩු හා මත්ද්‍රව්‍ය සම්බන්ධ රිමාන්ඩ් රැඳවියන්. අපි ඒක වැලිකඩදී දැක්කා. ක්ෂු කරපු අය අතර ඝට්ටනයක් ඇති වුණා. මේ දෙගොල්ලෝ අතර ඝට්ටනයක් ඇති වුණා. විශාල දේපළ මහර බන්ධනාගාරය තුල අලාභහානි සිද්ධ වුණා. ගිනි තිබ්බ පොලිසිය කැරලි මර්ධන ඒකකයේ විශේෂ කාර්ය බලකාය යොදවලා මර්ධනය කළා. දැන් අද වෙනකොට දැන් වෙනකොට ඇතුල් වෙලා ඒ සියලුම කඩේතු මර්ධනය වෙලා තියෙනවා. අවාසනාවන්ත ලෙස අට දිනේ මිය ගිහිලා තියෙනවා. 50ක් රෝහල් ගත කරලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල හොයන්න ඕන. මේ අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසය නිසා සූදානම් ස්වාධීන කමිටුවද්දල අපිටත් අවශ්‍යයි මේක හොයන්න. කවුද මේකට සම්බන්ධ? කවුද මේවට අනුබල දෙන්නේ කියන එක හොයා ගැනීම රජයක් හැටියට බන්ධනාගාර අමාත්‍යාංශය හැටියට අපිට වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ සඳහා සූදානම්. ඒ වගේම රහස් පොලිසියටත් අපි මේ සඳහා පරීක්ෂණ අපි බාර දෙනවා. මෙතුමේ දන්නේ නැහැ බෝගම්ම හිරගෙදර අවුරුදු 4ක් වහලා තිබ්බා. අපි ඒක සංවර්ධනය කරන්න හිටියේ. දැන් මේ හිරගෙදර වැසිකිලි පද්ධතිය කැඩිලා අවුරුදු 4ක් වහලා තියෙනකොට ජල පද්ධතිය කැඩිලා දැන් මෙහෙම 800ක් ගෙනවලා දැන් බව හිරකාරයෝ ඒකෙන් 150ක් විතර කොවිඩ් ඇත්ත වශයෙන්ම රිපීටින් ද සේම් එකට කලින් නూరు ටවුන් එකේ එක නూరు ටවුන් එකේ එක කොවිඩ් ආසාදිතයෙක් හිටියේ. හයි තෑන්කියු. ඔබගේ අවසාන ප්‍රකාශිතා බරපතලයි කරු කතානකට ඉතිහාසයේ මහා විශාල කළු පැල්ලම් තිබෙනවා. ඔබතුමා දන්නවා වැලිකඩ පවා යම් හදිසි අස්ත නිර්මාණයේ වෙලා රැඳවියන් ඝාතනය කර පස්සේ තමයි අපිට දැනගන්න ලැබුණේ මේ කාගේ උමනාවරද කියන කාරණේ. ඔබතුමිය කියනවා මේ රැල්ල නිර්මාණය වුණා වන්දනාගාර අවසානයේ මහරෙන් තමයි මේක අවසාන වෙන්නේ. එහෙනම් මහරතොල ඉන්න අච්චු කරපු ඒ කණ්ඩායමක දේශපාලනයෙන් බලපෑමක් වෙනවද කියන කාරණේ ඔබතුමිය හොයනවායි කියන කාරණේ කියනවා. ඒ නිසා මේ වෙඩි තැබීම් තිබිලා තියෙන විශේෂම දේශපාලන හිතයි සීන තියෙන මේක මේ ඇතිවී තිබෙන තදබදයක ප්‍රතිඵලයක් නෙවෙයි. බුද්ධ්‍යංශවලට තොරතුරු ලැබුණා මීට පෙර වැලිකඩ හිරගෙදර සමයන් කියලා හිටපු පසුගිය කාලේ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම් කිසි පෙත්තක්. ඒ පෙත්ත ගෙනල්ලා හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා. ඒ පෙත්ත ගැහුවම කෙනෙකුගේ ලේ දකින්න උනා. මේගොල්ලෝ මේ අත්හදා බැලීම කරලා මේගොල්ලෝ ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදා හැරලා යම් කිසි මිනීමරණ තත්වයක් ඇති කරගන්න. මේක බුද්ධ්‍යංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයාව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීප දෙනෙක්ව වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්ත්වය ඇති කරගන්න බැරි වුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකේ බෑකප් ප්ලෑන් එක සිද්ධ වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනීමරණ තත්ත්වයක් ඇති කරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා, ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇති කිරීම සඳහා ඕන කරන වාතාවරණය ඇති කිරීම විතරයි මේකේ ඇත්ත කතාව. මේ මහර සහ අනිකුත් බන්ධනාගාර තුල කෝවිඩ් පොකුරු නිර්මාණය වෙලා තිබේ. පොකුරු නිර්මාණය නොවන්නට මොකද්ද බන්ධනාගාර නිලධාරීන් ගත්තු ක්‍රියාමාර්ග? මර්ධනය කරනවට අපි එකඟයි. පොඩ්ඩෙන් කරු කතානා යුතුනේ. ඒ නිසා මේ සත්‍යය කියලා කිව්වනේ. ඉතින් ඇත්ත කතාව කොහොමද හොයාගන්නේ මේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වුවම? විශේෂයෙන් කියන්න ඕන මං කොයිම වෙලාවකත් කිව්ව නෑ දේශපාලන හස්තයක් තියෙනවා කියලා. මං කිව්වා අදිසි හස්තයක් තියෙනවා කියලා. ඒක හොයන්න ඕන කියන එක තමයි කිව්වේ. දැන් මේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු එක පටලවගෙන මේ දේශපාලනේ තොප්පියක් දාගෙන තියෙනවා. මං එහෙම කිසිම වෙලාවක අදිසි හස්තයක් තියෙනවා අපි අදිසි හස්තයක් තියෙනව නැද්ද කියලා වෙනම පරීක්ෂා කරන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ පැන නැගිලා තියෙන්නේ ඊයේ දිනේ 183ක් මහර බන්ධනාගාරෙන් හම්බුණා. ඒ වගේම මට මතක විදියට කොවිඩ් වසංගතයේ වෛරසයේ හේතු කොට මහරග බන්ධනාගාරදී මිය ගියා. නේද 82ක් පැනලා පාර්ලිමේන්තුවෙන් දගල් නැයි 82 කෙනෙක් මිය ගියප් කියම hina වෙනවා. පව් මේ මිනිස්සු ගැන. අධිකරණ කටයුතු එන හිටීම නිසා ඒගොල්ලෝ සිටිය යුතු කාලයටත් වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගත වී තිබෙනවා. ඒ වගේම Tamante වෛරසයේ වැළඳේවිද කියන සැකය මතුවලා තිබෙනවා. වෙන හස්ත මොනවා තිබුණා? මෙතන සැබෑ ප්‍රශ්නයක් තිබෙනවා ඒ සිරකරුවන්ගේ නොසන්සුන්තාවේ මතුවෙන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.